අයිබවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතීන් සංඛ්‍යාව 1400 ඉක්මවයි කොළඹිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සර්වකින් 7 දිනකටත් කොරෝනා කොවිඩ් ආසාදිතීන් නිසා බොරැල්ල වෙළඳසැල් කිහිපයකුත් වසාදමයි කොළඹ වෝඩ් පෙදෙසේ සුපිරි මහල් නිවාස සංකීර්ණයකත් කොවිඩ් मंत्री ऋषद बदियुद्दीन अतरंगोट गणीमठ वरेन्तु लबा गन्ना लेसेट नीतिपति गेन उपदेश बदियुद्दीन अतरंगोट गणीमठ वरेन्तु अवश्य नेह कोटुव महेश्वरत कियाई विस्से अर्बुदय विस्से इदिरेट गेन यन्न एपा कतोलिक रदगुरु सम्मेलने रचे निल्लाई विस्से गन पवत्तु माध्य साक्षात्कार गन नोदेन सिटी बव रामान्य निकाये महना हिमियन कियाई हिटपु अगमति यली पास्कु कोमिसम हमुवट पाकिस्तान बासमती खन्न कैबिनेट अनुमतिय प्रथमेन देशीय पुवात मेनुवनगोड कोविड पोकुरट संबंध आसादितीन 49 दिनकु पिलिबंदव अद पसुरु वन विट तहवुरु वुना कोलुमिटिये पिहिटी ब्रांडिक्स कार्यालयेंद कोविड आसादित पुद्गलीन 7 दिनेक हमुवु बवाय सौख्य अंश संधान कले මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 49 දෙනෙකු පිළිබඳව අද පස්වරු දෙක පමණ වන විට වාර්තා වුණා. ඉන් 30 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලයේ වන අතර 17 දෙනෙකු ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් ආසාදිතයින් දිවයින පුරා විසිරී ඇති ආකාරයයි මේ. මෙම පොකුරට අයත් පළමු ආසාදිතයා පසුගිය 4 වනදා දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර මේ වන විට එම පොකුරට අයත් සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1400 සීමාව ඉක්මවා ගොස් අවසන්. කොල්ලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකීන් 7 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එම සේවා ස්ථානයේ සේවකීන් 210 දෙනෙකුගේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණවලින් මෙම පිරිස ආසාදිතින් ලෙස තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. එලෙස තහවුරු වූ ආසාදිතින්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පසුකීදා රිජ්වේ ආර්යාල අමාරෝහලේ සාතු සේවිකාවක් හා කොළඹ ජාතික රෝහලේ සේවිකාවන් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වුණා. ඒ අනුව ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් 6කට ගොස් තිබීම හේතුවෙන් අදාළ වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි බොරැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සීතපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව එම විලන්සල් වල සේවය කරන පිරිස ඇතුළු පුත්කලින් 43 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම විලන්සල් තුල පුත්කලින් 160 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු විය ඇත්තේ. මේ අතර කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු ෆීකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේද කොවිඩ් ආසාදිතින් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එහි රැඳී සිටි පුද්ගලයන් 248 දෙනා අතුරින් සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි මෙම පිරිස ආසාදිතින් ලෙස තහවුරු විය ඇත්තේ. පින්නවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ 248 දෙනෙක් පමණ නේවාසිකව අපි රඳවාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 19 දෙනෙකු PCR පරීක්ෂණය මගින් තහවුරු වෙලා තිබෙනවා කොවිඩ් ආසාදිත බවට. ඒ අයවලුන් අපි නියමිත පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබෙනවා. මේ අතර කඩුවෙල ඉහළ බෝමීඩිය ප්‍රදේශයේ කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ ඇය ගම්පහ මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාවක් බවයි. අදාළ කාන්තාවගේ සහෝදරියටද වෛරසය ආසාදනය වී ඇති අතර පවුල් 4කට අයත් පුද්ගලයන් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2 දෙනෙකු කොළඹ යූනියන් පෙදෙස සුකෝපභෝගී නිවාස සංකීර්ණයකින් වාර්තා වී තිබෙනවා. එම නිවාස සංකීර්ණයේ සිටි කාන්තාවකට හා පවුලේරිය දුරාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මෙතර අනුරාධපුර ඇලයාපත්තුව විහාරපාලුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් වන මිත්තණියකට සහ ඇගේ මිනිබිරියට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෙන විට එම කොරෝනා රෝගීන් දෙදෙනාට අදාළව පවුල් 11ක් නිරෝධායනයට ලක් කරලා ඉන්නවා. එම පවුල් 11ේ 38 දෙනෙක්ගේ පුද්ගලයන් සංඛ්‍යාවක් නිරෝධායනය කරලා තියෙනවා. ඊට අමතරව තව ඔවුන්ගේ ඥාති පුත්‍රයා සමග සම්බන්ධකම් පැවැත්වූ තවත් තරුණයන් සුළු පිරිසක් අපිට නිරෝධායනයට ලක් කරන්න තියෙනවා. මේ වෙනිට ඔවුන්ගේ තොරතුරු සොයාගෙන යමින් සිටිනවා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. දැනට එම ප්‍රදේශයේ කිසිම අනියත බියක් ඇති කර ගැනීමට තරම් තත්ත්වයක් නැහැ. මොකද මේ දෙදෙනාට වැළඳී තියෙන්නේ එම පවුලේ කාන්තාවක් සීදුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනවා. එතකොට මේ මිනිබිරිය ඒ නවාතැන්පලේ සීදුවේ නැවතිලා ඉඳලා තියෙනවා සති දෙකකට පෙර. එතකොට එහිදී ඒ මිනිබිරිය හරහා මෙම රෝගය ව්‍යාප්ත වෙච්ච බව පැහැදිලි. කහවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පුත්කලයක කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පවුල් 12කට අයත් පිරිසක් සොයා නිරෝධායනය කිරීමට කහවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා. දැනට වැල්ලදුර ප්‍රදේශයේ පළවන PCR පරීක්ෂණය පොත්පිවිරි අත මාළදිවනේ සිට පැමිණි පුත්කලයේ හරහා එතන ඒගොල්ලෝ කන්ටැක්ට් වෙච්ච අය දැන් අපි නිරෝධායනය කරගෙන යනවා. ඒගොල්ලන් ඉස්සරහට ගන්නවා. ගම්පහ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වීමත් සමග ඇගේ සමීපතම ආශ්‍රිතයින් 40 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා අද දින යොමු කෙරුණා. රට තුල උද්ගත වී ඇති COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා විශ්‍රාමිකයින් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම අද දින සිට නැවත දෙනුම් දෙනතුරු අත්හිට වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවක් ඇත්නම් එය 1.97 යන ක්ෂණික දුරකථන අංකය අමතා ලබා ගන්නා ලෙසයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර දැනට පවතින COVID-19 රෝගී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ වියගම හා කටුනායක වෙළඳ කලාප සහ දිවයින පුරාපිහිටි නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී උද්ගත වී ඇති ගැටළු වලට විසඳුම් ලබා දීමේදී අනුකමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. නිමි ඇඳුම් කර්මාන්ත ශාලා තුල සේවයේ නියුතු කාර්ය මණ්ඩල නවාතැන්ගෙන සිටින ස්ථාන පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. එමෙන්ම මේ වන විටත් සෞඛ්‍ය අංශවලින් ලබා දී ඇති මුව ආවරණ පැළඳීම එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම දිනකට තෙවරක් ශරීර උෂ්ණත්වය මැලබැලීම මූලිකවම සිදු කළ යුතු බවටද උපදෙස් ලබා දෙනු ලැබුවා. යම් සේවකයෙකු උණ තත්වයකින් හෝ වෙන යම් ආසාත්මිකතාවයකින් පසුව හොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෙහිදී උපදෙස් ලබා දුන්නේ. එමෙන්ම සති දෙකකට වරක් සේවකයින් PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන ලෙසත් සෑම සේවකයෙකුගේම ස්ථිර ලිපිනය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට මෙහිදී පියවර ගනු ලැබුවා. COVID-19 වෛරස් ව්‍යාප්තිය අවසන් වන කාලයක් නිශ්චිතවම කිව නොහැකි බැවින් ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රෝග ආසාදනය වෙන අපේම සහෝදර ජනතාව ඔවුන් කැමැත්තෙන් රෝගී වැළඳගත්ත නොවේ. රෝගී ආසාදිත වූ පුද්ගලයන්ගේ ඇසුරට එමත්නම් ඔවුන් සමග සමීපව කටයුතු කරන්න සිද්ධ වෙච්ච හින්දා තමයි ඒ රෝගී උදවියට රෝගය වැළඳලා තියෙන්නේ. ඔවුන් වැරදි කර්මාන්තයේ හැඟෙන කිසිදු අයුරක හඳුන්වා දීමක් හෝ සටහන් කිරීමක් හෝ ඔවුන්ට මානසිකව යම්කිසි වදයක් හෝ පීඩාවක් හෝ වෙන ආකාරයේ ක්‍රියාවලිය අපෙන් සිදු නොවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තරයේම විශ්වාස කරනවා. මේ වන විට ප්‍රතිකාර ලබන රෝගී ප්‍රමාණය 1552ක් ඉන්නවා. මේ 1552කින් 1396ක් මගින්නේ බිනුවම්ගොඩ පොකුරේ ආසාදනයේ වූ උදවිය. ආශ්‍රිතින් අභය ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ වෙනවා. මුහුණු ආවරණය අත්සේ දීම මුහුණට නාමය අල්ලන්න ඇති වෙන එක සහ දුරස්ථභාවය පවත්වාගෙන යන එක නොනැග තීම පිළිපදින්න මේක අපිට ලබන සතියේ නවත්තන්න බැහැ. මේ ක්‍රියාවලිය අපිට අවුරුදු ගාණක් කරන්න වෙයි.
සමාජයේ තුල අහඹු නියදී තෝරා ගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පවතිද්දී මාධ්‍ය වාර්තා කරන පරිදි PCR පරීක්ෂණ කට්ටල කල්ලිකුත් වීම ජාතික අපරාධයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එකවර විශාල රෝගීන් ප්‍රමාණයක් ඇති වුණොත් ඒක සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු වසංගත රෝග ඒකකයේ බුද්ධ්‍යංශ මේ සියලුම පාර්ශව සම්බන්ධීකරණයකින් නිසි කළමනාකරණයකින් එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. සෙනඟ ගැවසීම අඩු කර ගැනීම සඳහා work from home එහෙම නැත්නම් ගෙදර සිට නැවත රැකියාව කිරීමට පුළුවන් ස්ථාන සඳහා ඒ අවස්ථාව සලසා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා නම් මේ වෙලාවේ වැඩට එන්න එපා. නිසි වෛද්‍යවරයෙක්ව හමු වෙලා ඒ සඳහා උපදෙස් ලබා ගන්න. අද වෙනකොට රට පුරා දිස්ත්‍රික්ක 18කට රෝගී පොකුරු ව්‍යාප්ත වෙලා තියෙනවා. රෝග ලක්ෂණ නොපෙන්වෙන ආසාදිතයන් විශාල පිරිසක් සිටිනවා. අපි මේ මොහොතේදී පරාජය වුණොත් අපි හැමෝගෙම අඩුපාඩු වින්ද තමයි අපි පරාද වෙන්නේ. ලෝකේ දියුණු රටවල් වලට මේ සමහර තත්ත්වයන් හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. විශේෂයෙන් ජනාධිපතිතුමා හම්බ වෙලා අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලිමිටින් ෆැක්ටර්ස්. එහෙම නැත්නම් අපේ ධාරිතාවන් මොනවද කියලා අපි හඳුනගෙන ඒකට ගැළපෙන විසඳුම් අපි සකස් කළ යුතුයි. අපිට රෝහල් ඇඳන් ගන්න සීමාකාරී සාධකයක්. දැන් අපි රෝගීන් 1500 සීමාවට මං හිතන්නේ ඇවිල්ලා තියෙනවා. එකපාරක රෝගීන් 1500ක් වගේ එනකොට ඊට ආසන්න ගානකට අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඒකට අපි විකල්ප අඳුන ගන්න වෙනවා. අපිට ලංකාවටම තියෙන ICU බෙඩ් 600ක් වගේ. ඒතර ඒ ටික පුරව ගන්න නැතුව මේක පාලනය කරන එක තමයි අපිට තියෙන අභියෝගය. මම දැක්ක පුවත්පත වාර්තා කරලා තියෙනවා ඊයේ වෙනකොට ලංකාවට ගෙනහැලා තියෙන ගුණාත්මකයි කියලා තහවුරු වෙච්ච PCR test kits 15000ක් පාවිච්චි කරන්න නැතුව expire වෙලා. කල්ලිකුත් කළා. එතකොට දැන් අපි පහුගිය කාලය තුලම රජේ වෛද්‍යාරින්ගේ සංගම විදියට PCR ගාන වැඩි කරන්න සමාජයේ අහඹුණියේදී අරගෙන දැන් මේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහත්තයා කියන විදියටම සමාජය තුල ඉන්නවා අපිට අහුවෙන්නේ නැතුව රෝග ලක්ෂණ නැති අය. අපි කිව්වා ඒක අල්ල ගන්න තියෙන හොඳම විදිය තමයි random sample service. ඒක කලේ බොහොම පරක්කු වෙලා. එහෙම කළත් ඒක ප්‍රශස්ත මට්ටමින් උන්නේ නැහැ. එතකොට දැන් එහෙම තියෙද්දි දැන් අද මාධ්‍ය වාර්තා කරනවා PCR test kits 15000ක් පාවිච්චි කරන්න නැතුව expire වෙනවා කියලා. මේවා ජාතික අපරාධ නෙමෙයිද? එතකොට මේවට වගකිය යුතු අංශ මොනවාද? ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මිනුවන්ගොඩ බ්‍රැන්ටික්ස් කර්මාන්ත ශාලාවේ සේවකීන් නිසි නිරෝධායන නීති අනුගමනය නොකළ බවට මේ වන විට තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. පෞගේ කාලය තුළ ආందోళනට ලක් වෙච්ච කරුණක් තමයි මේ මිනුවන්ගොඩ බ්‍රැන්ටික්ස් ආයතනය ඇතුළට මේ වෛරසය ආවේ කොහොමද කියන එක. ඒ උන් පවසනවා ඉන්දියාවේ ඉඳලා යම් සේවකයෝ කණ්ඩායමක් ආවා. ඒ ආපු අයත් එක්ක මේ වෛරසය එන්නේ නැති කියන බරපතල සැකේ මතු කරලා තියෙනවා. මේ වෙනකොට පැහැදිලිව තනාත වෙලා තියෙනවා පහුගිය මැයි මාසේ ඉඳලා මේ දක්වා කාලය තුල 348කට ආසන්න පිරිසක් ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරපු සේවක සේවිකාවන් පවුලේ අය අවස්ථා කීපයකදීම ලංකාවට ඇවිල්ලා තියෙනවා. සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ආපු කණ්ඩායම ඒ අය නිරෝධායන ලක් වෙලා තියෙන යම් යම් හෝටල් වල. ඒතොර බ්‍රැන්ඩික්ස් ආයතනය දැන් පැහැදිලිව ඔවුන්ගේ පැත්තෙන් කියනවා ඉන්දියාවේ ඉඳලා ආපු සියලුම සේවක සේවිකාවන් විධිමත් ක්‍රමවේදයට අනුව නිරෝධායන ලක් කරා ඒ ක්‍රියාපටිපාටිය උන් පිළිපැද්දයි කියලා. නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පෞගේ දවස්වල මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා ඔය අවසානයේ ඉන්දියාවේ ඉඳලා ආපු කණ්ඩායම ඔවුන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායන ලක්වීමක් වෙලා නැහැ. එහෙමනම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. තවමත් ඒ රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නැත්තම් PHM මහතුරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් නිරෝධායනට ලක් කරා කියන සාක්ෂි පැහැදිලිව සනාථ වෙලා නැහැ. ඒකත් එක්ක තමයි මේ සැකේ තවත් වර්ධනය වෙලා තියෙන්නේ. කොහෙන්ද මේ වෛරසය ආවේ? ඒක ඉන්දියාවේ ඉඳලා ආපු සේවකයන් හරහා බ්‍රැන්ඩික්ස් ආයතනයට ආවද? එහෙම නැත්නම් ලංකාවේ ඇතුළෙම කොහේ හරි වෛරසය තිබිලා මේ මතුණා. තහවුරු කරගත යුතු වෙනවා. රජේ පාර්ශවයෙන් ඒ පිළිබඳ තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් රටේ ජනතාවට ඉදිරිපත් කළා නැහැ. අතම් විදේශික ජාතිකයේ ඉහළ පෙළේ අය ලංකාවට එනෝ නිරෝධායනය වෙන්නේ නැහැ දවසයි දෙකයි ආපහු ඒගලොන්ට යන්න පුළුවන් එක රටක් නීති දෙකක් ඇයි යමෙතුමා විශේෂයෙන් තෝරාගත් නියෝජිත පෙරසක් දීර්ඝ කාලයක් තිස්සේ නිරෝධායන ක්‍රියාවලියට ලක්වීමෙන් පසුව වුන් වෙනත් ආශ්‍රිතයින් නොමැතිව සමහර රටවලට සංචාරය කරන අවස්ථා කීපයක් ලෝකේ වාර්තා වෙලා තිබෙන රාජතාන්ත්‍රික ගනුදෙනුවේදී අපත් පරිස්සම් විය යුතුයි රාජතාන්ත්‍රික මට්ටමේදී මෙම රටවල් සමග සුහදතාවය සහ එම සම්බන්ධතා පවත්වාගෙන යමේ තත්ත්වයක් තිබෙනවා ඒ නිසා වුන් මෙම සහතිකය ලබා දෙනවා වෙන පිරිස් වෙන
කිසිදු සමාජ සාධක සමග නොගැටී සෞඛ්‍ය සම්පන්නව සෞඛ්‍ය ආරක්ෂිතව කණ්ඩායමකට කටයුතු කරන බවට සහතික ලබා දීලා තිබෙනවා. පුළුවන් නැද්ද PCR පරීක්ෂණේ ගුවන්තොටුපළේදී පැය කීපයක් තුලදී කරලා ප්‍රතිඵල ලබලා දෙන්න. මේ අවධානම ගන්න අපේ රටනේ. එම PCR පරීක්ෂණ සිදු කරන ඒ වගේම තමයි මේ පැමිණෙන සියලු දෙනා පැය 48කට පෙර ආතෝ ලබාගත් PCR පරීක්ෂණ රාජ්‍ය ඉදිරිපත් කිරීම සිදු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතා වරින්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද නියෝග කරනු ලැබුවා. කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දැනුම් දුන්නේ රිෂාඩ් බදිවුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට වරින්තුවක් අවශ්‍ය නොවන බවයි. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් පොලිසියට උපදෙස් ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි වෘජී අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙවිය සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතා වරින්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලතිලි වේරා මහතා වැඩමවන පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජී අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙවිය ප්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංකම බස් රථවලින් චන්දදායකින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිපතිවරයා ලබා දුන් උපදෙස් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවන් වලට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට වරින්තුවක් අවශ්‍ය නොවන බවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත්තේ. 2019 ජනාධිපතිවරණයට අදාළව බස් රථ 222 කින් ඡන්දදායකින් එනම් අවතැන් වූ ඡන්දදායකින් ඡන්දය දැමීමට පුත්තලම ප්‍රදේශයේ සිට ශිලා වතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ කාලීනව අවතැන් වූ පුද්ගලින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්සුදීන් මොහමඩ් යාසින් සහ එම ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් යන අය කුමන්ත්‍රණය කිරීමේ පදනම මත පොදු දේපළ විශේෂහිලා සිදුකනු ලබන වැරදි පිළිබඳ පනතිය ගැනෙන කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ යටතේ වෙන්කල රුපියල් මිලියන 9000 මාරක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් සහ කුමන්ත්‍රණය කිරීමේ පදනම මත 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 82.1 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීමට අදාළව සැකකරුවන් වශයෙන් නම් කර එම අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමටද අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදනයන් යටතේ අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් එම අය සැකකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම එම අය අත්අඩංගුවට ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කර ඇති බැවින් සැකකරුවන් නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදුකනු ලැබුවා. මෙයතර පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදිවුදීන් මහතාගේ සහෝදරියක් වන රියාජ් බදිවුදීන් මහතා විසින් අභියාචනාධිකරණයේ හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. විසවන සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතු බව දක්වමින් කතෝලික වෘතගුරු සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් රජයට අවධාරණය කළා. මේ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමියන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. රට වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වයත් සමග විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයක්. ඊට හේතු වී ඇත්තේ මේ වන විට දේශපාලන පක්ෂවලට අමතරව මහා සංඝරත්නයේ ප්‍රමුඛ අන්‍යාගමික නායකින්ද විසට එරෙහි සිය දැඩි මතයන් ඉදිරිපත් කිරීමයි. එමෙන්ම සිවිල් සංවිධාන ගණනාවක්ද මේ වන විට විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි විරෝධතා එල්ල කරමින් සිටිනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වැරදි කාර්යයක් කරන්න පුළුවන් නම් අපිට හිතා ගන්න බෑ මොන විදිහකටවත් විසිවන ව්‍යවස්ථා සංශෝධනය මේ බලය එක පුද්ගලයෙක් යටතට පාවා දීමෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඒ නිසා අපි
බොහොම කරුණාවෙන් රජයෙන් ඉල්ලා හිටිනවා මේ ව්‍යවස්ථා සංශෝධනයට යන්න එපාය ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අවශ්‍ය කරන පසුබිම සකස් කරන හැටියට අපි බොහොම රජයෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා විශේෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි අය නැවත වරක් හොරකමට අල්ලසට වංචාවට දූෂණයට ප්‍රවේශයක් ලබා ගැනීමේ හැකියාව එහෙම පිටිම නිර්මාණය වෙන බව පැහැදිලිව පේනවා අපි දේශීය ව්‍යවස්ථාවක් ගේනවා නම් ගෙනා යුත්තේ මේ රටේ සම්ප්‍රදායික පැවතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශනය ඒ තුල අන්තර්ගත කරලා නැතුව ඒක හිට්ලර්වාදී ආකාරයේ ඒකාධිපතිවාදී ආකාරයේ දර්ශනයක් සහිත ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා නෙමෙයි දේශීය ව්‍යවස්ථාවක් ගොඩනැගී මේ අතර අද දින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේද නිවේදනයක් නිකුත් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිය විරෝධතාවය පළ කර තිබුණා. ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි කතෝලික රදගුරු සම්මේලනයේ පෙන්වා දෙන්නේ. සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වීම ප්‍රජාතන්ත්රවාදී රටකට අහිතකර බව එම සම්මේලනයේ මතයයි. සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථකථන සිදු කිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිය අදහස් පළ කළා. අපි ජනතාවට තමයි මේ කියන්නේ මේකේ තියෙන භයානකකම වටහාගෙන මේ 20 පරාජය කරන්න කිව්වා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ සම්පූර්ණයෙන්ම මේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණ श्री लंका रामायण महानिकाय महानायक अतिपूज्य नापान पेमसिरी महानायक स्वामी वहन्से मेलेसा अधास पलकला श्रीलंका रामायण संबंध आयोग्य निकाय गौरव कर निकाय संप्रदाय आरक्षा कर निकाय निकाय योग्य प्रकाश महानायक स्वामी अवधान उन्वास धनवाय आदि समाज प्रकाश कर प्रकाश मारे कमाधन महानायक धन प्रकाश මේ අතර කැබිනට් මාධ්‍ය හමුවේදීද මේ පිළිබඳ අදහස් පළ වුණා. ඊයේ නිවේදනයක් නිකුත් කරනවා අමරපුර රාමඤ්ඤ මහා සංඝ සභාව 20 වන සංශෝධනයට එරෙහිව මේ නිවේදනයටත් පටහැනිව 20 වන සංශෝධනය පවත්වාගෙන යනවද සම්බන්ධ දෙකින් දෙකට සාකච්ඡා වෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා උසාවියෙන් වෙන වාර්තා 20 වෙනිදා පාර්ලිමේන්තුවට කරු කතානායකතුමා විසින් ඉදිරිපත් කරාට පසුව අපිට සාකච්ඡා සංඝ සභාව පිළිබඳව වන්නේ ගන්න සංඝ සභාව මේ සියලු දේවල් මේකදී මේ දැන් අපි ධර්ම කතා කරන එකේ තේරුමක් නැහැ මොකද හේතුව අධිකරණයට යොමු කරලා තියෙනවා අධිකරණය මම හිතන්නේ 39ක් ඉදිරිපත් කරලා තියෙනවා එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු පෙන්වා දී තිබුණා. දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනර්ථකාරී අංශයන් කිහිපයක් පිළිබඳවද එම ලිපියේ සැකවින් දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති ඇතැම් වගකීම් සහ යුතුකම් ඉටු කිරීම් වලින් ඉවත් වීම විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම පාර්ලිමේන්තු රැස්වූ දින සිට වසරක් ඇතුළත විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීම දිත්ත පුරවැසියෙකුට මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයෙකු වීමට සුදුසුකම් ඇති බවට නීතිය වෙනස් කිරීම ආදී කරුණු 10ක් ඊට ඇතුළත්. මෙතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. අපි රටක් හැටියට ගත්තාම රටේ ඉදිරි අනාගතය පිළිබඳව පෞද්ගලික වෛරී ස්වභාවයෙන් කතා කරලා තමාගේ මතය වපුරන්න රටේ බලාපොරොත්තු වෙනවනම් ඒක වැරදි. තමන් බලාපොරොත්තු වෙන
තනතුරු නැති වෙනකොට එක විදිහක් 19 වෙනි සංශෝධනය ඒගොල්ලොම කරපු සංශෝධනයක් හැටියට ගරු පාර්ලිමේන්තුවේ ඒකට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඒගොල්ලොම හදපු ඒ 19 වෙනි සංශෝධනය විවේචනයට ලක් වුණා ඒ එවැනි සංශෝධනයක් එදා ඇති කරේ මම දැක්කේ රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නැවත මේ රටේ ජනාධිපති ධූරයට නොයන තැනට වග බලා ගැනීමේ පරමාර්ථය පමණයි එදත් වෛරී ස්වභාවයෙන් හැදුවද කියලා මට නිකන් හිතෙනවා සමාජයේත් එහෙම මතයක් සාකච්ඡා වෙනවා දැන් 20 වෙනි ආණ්ඩුව ව්‍යවස්ථා සම්බන්ධව සාකච්ඡාවේ ඒ ව්‍යවස්ථානුකූල කාරණය ඉදිරිපත් කරන්නට ඒ මතය ඉදිරිපත් කරන්න ලංකාව පාර්ලිමේන්තුව නියෝජනය කරන ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන ඕනම මහජන නියෝජිතයෙකුට අයිතිය තියෙනවා දැන් ඒ කාරණයක් එක්ක මුසු කරලා දේශපාලන ව්‍යාපාරයක් දේශපාලනික විදියට විවේචනය කරනවා නම් ඊට විරුද්ධව උත්තර සපයන්ට අපට අයිතිය 19 ගේනාවේ වුන්ද කියලා අමතක කරලා 20ක් ගේනවා කිව්වේ ඒ පිරිස කියන එක වුන්ට අමතක වෙලා 20ක් ගේන්න ඕන කියලා පුන පුන කිව්වේ යාබාල ආණ්ඩුවේ වික්‍රමසිංහ මහත්තයා යාබාල ආණ්ඩුවේ සේනාධිනායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මැත් හැබැයි අද 20 යම් කිසි විදියකට ඒක පිළිබඳ විවේචනය කරන්නට පටන් අරන් තියෙන්නේ කුමන තැනක ඉඳලාද කියන එක මේ රටේ දේශපාලන විද්‍යාව පිළිබඳවත් දේශපාලනය පිළිබඳවත් ව්‍යවස්ථා දායකය පිළිබඳවත් රාජ්‍ය තාන්ත්‍රය පිළිබඳවත් අවබෝධයක් ඇති පුංචි ළමයෙකුට බව පේනවා රට පෙරට තබලා මේ රටේ විනාශකාරී 19 අයින් කරලා 20ක් ඕනයි කියන දඬ මේ රට ඉදිරියට ගේන්නට ඕන කරන ජන මතය එක පාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් පාරක්ම දීලා ඉවරයි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයට විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා දැඩි බලපෑමක් එල්ල වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතා පවසනවා සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා විසිවැනි සංශෝධනයේ දිහා බලපුවහම අද අපේ රටේ අනන්‍යතාවට විසිවැනි සංශෝධනය ගෙනාවොත් ඒකේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ලොකුම ප්‍රශ්නේ තමයි ද්විත්ව පුරවැසිභාවය. මේ ද්විත්ව පුරවැසිභාවයෙන් මේ රටේ මහජන නියෝජිතයෙක්ට ද්විත්ව පුරවැසිභාවය තියාගෙන නියෝජිතයෙක් විය හැකි. ප්‍රමණක් නෙමේ රටේ නායකයෙක් විය හැකි. එතකොට මේ අපි දකිනවා විසිවැනි සංශෝධනය කරහා ඒකමතිවකව බලය ජනාධිපතිවරයාට යනවා. ඒ හරහා විගණාධිපතිවරයාගේ ඒ බලතල නැති වෙනවා. ඒ වගේම අනිකුත් තිබෙන අපි දන්නවා කොමිෂන් සභා ජනාධිපතිවරයාට කැමති විදිහට ඒ නිලතලවලට සිරු දෙනා පත් කර ගන්න පුළුවන් වෙනත මේ තුලින් ඒ කොමිෂන් සභාවල ස්වාධීනත්වය මහිමි වෙලා යනවා. ඉතින් අපි අහන්න කැමති ආණ්ඩුවෙන් අද මේ 20 වෙනි සංශෝධනයේ ගේන්න ජනතාව මුලා කරනවද කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අපි ආරක්ෂා කරන්න අපි සියලු දෙනාම එක පක්ෂයක් හැටියට 20 වෙනි සංශෝධනයට විරුද්ධව අපි කටයුතු කරන්න ලැහැත් වෙලා සිටිනවා. COVID-19 වෛරසයේ පාලනය කිරීමට රජය වැඩි අවධානයක් යොමු කළේ නම් එය මැඩ පැවැත්වීමට හැකියාව තිබූ බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්තුමපණ්ඩාර මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ආණ්ඩුව මීට වැඩිය මේක ගැන උනන්දු වුණා නම් මේ වසංගතයෙන් මේ රට බේර ගන්න තිබුණා. COVID-19 අස්සේ මේ රටේ නිලධාරීන් දඩයන් කරන්න පටන් ගන්න තිබුණා. ආණ්ඩුව වැරදි කරාම ආණ්ඩුව අද රජයේ නිලධාරීන්ගේ පිට පටවලා ඒ නිලධාරීන්ව මාරු කරන ඒගොල්ලන් ස්ථාන අහිමි කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා විශේෂඥ වෛද්‍ය චෛරුවන් බණ්ඩාර මහත්මයා ඒ වගේම රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නුවන් වැදිසිංහ මහත්මයා ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක චාලිය සේනාරත්න අද මාරු කරලා තියෙනවා. රජයේ මෙහෙමද කටයුතු කරන්නේ? රජයේ බලන්නේ රජයට ඕන දේවල් දේශපාලන ඕනෑ පාකම් නිලධාරීන් වෙනුවෙන් ඉෂ්ට කරන්නේ. 20 වෙනි සංශෝධනයේ මතය අපි සාමාන්‍යයෙන් වෙනදානම් දකින්නේ එක්කෝ ජනාධිපතිවරයා නිල ප්‍රකාශයක් නිකුත් කරනවා එහෙම නැත්නම් කතානායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. නමුත් ඒ සම්ප්‍රදායෙන් පිටට ගිහිල්ලා අද අපිට ඒවා ලැබෙන්න දකින්නේ සමාජ මාධ්‍ය තුලින්. මම දැක්ක අද පත්තරේ තියෙනවා කතානායකතුමා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලීක් වෙච්ච එක ගැන එතුමා මවිතයට පත් උනායි කියලා. 20 වෙනි නඩු තීන්දුව Facebook එකේ දැම්මේ කවුද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. හෙට අනිද්දා ස්වෙන්න බලන් ඉන්න නෙළුම් පොකුණේ ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුද එහෙමත් නැත්නම් ද්විත්ව පුරවැසියන්ද කියන එක පිළිබඳ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ටබ හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ මාසික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
තව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් 2000ක් වෙන මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 3000 දක්වා වැඩි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. තව හෝල් රංගහල පදනමේ 296 වෙනි බාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා. මීට අමතරව තව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ වාර්ෂිකව විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන්ට ලබා දෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10000ක් දක්වා ඉහළ දැමීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. කලාකරුවන්ට රජයෙන් ලබා දෙන නිවාස පසුකාලීනව විකිණීමෙන් කලාපුරේ වැනි ස්ථානවල තිබෙන වැදගත්කම හීන වී යන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එසේ රජයෙන් කලාකරුවන්ට ලබා දුන් නිවාස විකුණන්නේ නම් ඒවා නැවත රජයට පවරා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව කලාපුරේ දැනට සංවර්ධනය නොකළ රජයට අයත් භූමියේ කලාකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකළ හැකි බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ සොයා බැලීම් සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. කලාකරුවන්ට ලබා දෙන හදිසි අනතුරු රක්ෂණ මුදල් පිරිනැමීමේදී වේදිකා නාට්‍ය කලාකරුවන්ට ප්‍රමුඛත්වයේ දෙමින් මුල්ලදියරේදී එම මුදල් පිරිනැමීම ආරම්භ කිරීමට මෙම හමුවේදී තීන්දුව කර තිබෙනවා. තීරුපතු සහන යටතේ බාස්මති සහල් වාර්ෂිකව මෙරටට ගෙන්වීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය තුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුදීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. පකිස්තානයේ බාස්මති සහල් ආනයනය කරන්න තීරණයක් කරන් තියෙනවා කැබිනට් එකේ. එළඳපොලේ සහල් මිල රුපියල් 110ක් 115කට වගේ අලෙවි වෙනවා. බාස්මති සහල් කියලා කියන්නේ විශේෂ සහල් జాතියක්. ඇයි මේ සාමාන්‍ය මිනිසුන් ගැන හිතන්නේ නැතුව බාස්මති සහල් ආනයනය කරන්න ගත්තේ? ආල් ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නත් පාරිභෝගිකය ආරක්ෂා කිරීමත් මුල් කරගෙන සාකච්ඡාවට ගණනාවක් කැබිනට් මණ්ඩලයෙන් දැන විශාල කාර්යයක් මේ වෙන්නේ වැය කරා. ඉතින් මේ කීපය තුළ ක්‍රියා මකවෙන වැඩපිළිවෙළ ගණනාවක් ඉදිරිමට බලාපොරොත්තු වෙනවා. බාස්මති සම්බන්ධව තාමත්ම සුළු ප්‍රමාණයක් ටොන් 6ක් පමණයි. ඒකට හේතුව තමයි බාස්මති ගන්නට පුළුවන් ප්‍රමාණයකට ඒක ගන්න දුන්නොත් අනිත් අයට තියෙන ඉල්ලුම තව ටිකක් අඩු වෙනවා. මේ පරමාර්ථයෙන් තමයි ඒක තාමත්ම සීමිත ප්‍රමාණයක් තමයි අපි ඊගාව කැබිනට් මණ්ඩලයේදී බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව තාමත්ම නිර්වල් වූ සවිස්තර වැඩපිළිවෙළ අපිට ඉදිරිපත් කරනවා. රාජ්‍ය ප්‍රතිපත්තියේ මොකක්ද දැන් තුමාද තීනෙට බරයි වගේ ගතියක් දැනෙනවා. මොකද දැන් අපිට පේනවා ජපානෙත් එක්ක ජයිකා කියන දෙමිච්ච ප්‍රොජෙක්ට් සහෝසි කරගෙන යනවා. දැන් ADB කරලා දෙමිච්ච කැලරි වලින් ලයින් එකත් ADB එකෙන් අයින් කරලා තියෙනවා. බටහිර ආයෝජන ඉවත් කරලා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් චීනයට දෙන්න වගේ රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වගේ පේන ගතියක් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය නන්නලා. එහෙම නැත්නම් අපි කියනවා ඔබදී ජාතීන්ගේ ප්‍රතිපත්තිය තමයි අපේ මූලික ප්‍රතිපත්තිය කියලා ක්‍රියාත්මක වෙන්නේ. ආයෝජන අවස්ථා ලබා දීමේදී චීනයට ප්‍රමුඛතාවයක් ලබා දීම නොබදී ප්‍රතිපත්තිය විදේශ ප්‍රතිපත්තිය විදිහට දිනවා. නමුත් ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කීමේදී ප්‍රතිපත්තිය පදනම් වෙන්නේ ආර්ථික සාධක මුල් කරගෙන. කාරවර කෙනෙක් අපිට අපේ ආයෝජන අපිට ලැබෙන දේවල් වලට අපට සාධනීය විදිහට දැමෙනවා නම් මේ කණ්ඩායමත් එක්ක අපි කරනවා. අපි වගේ රටක තවම හඳුන්පූරක කෑල්ල හදාගන්න බැරි නම් අපි ඉන්නේ කොහෙද කියලා හිතෙන් ඒ තාක්ෂණයවත් පවත්වාගෙන යන්නේ නැතුවයි මේ උනබට ගේන්න පිටරටින් ආඩේ කරන්නේ. ඔබත් සමග මටත් කනගාටුවක් තිබෙනවා සම්බන්ධව. මොකද හේතුව මෙතෙක් කල් ඒ කරපු වැඩේ. ඒක නතර කරන්න තමයි තීන්දුව කරලා තියෙන්නේ. අපි සූදානම් වෙන තාක්කල් තාක්ෂණික කාලයකට ලබා දීලා තියෙනවා. ඔබතුමා කියන එක ඇත්ත. විසාත් බද්යුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා පොලිසිය විසින් තහවුරු කරගෙන මොහු ත්‍රස්තවාදී කරුණකට සම්බන්ධමයි කියලා අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඔහු නිදහස් කළා යවන. අත්අඩංගුවට ගත්තේ අපි දේශපාලන වශයෙන් නෙමෙයි. ඔහු නිදහස් කරලා තියෙන්නේ ඒ දේශපාලන බලපෑමකින් නොවන බවයි අපේ විශ්වාසය. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වෙන්නට උපදෙස් ලැබලා දීලා තිබෙනවා. ඔය කියන ආණ්ඩුව විසින් දේශපාලන විසින් මෙන්න නොකරා බවනේ ඔය කියන්නේ. එහෙනම් වෙන කවුද කරේ? ඒ කියන්නේ මේ පොලිසිය විසින් මෙහෙම ගැව්වද නාගොටික් වගේ? ගේම් එකක්ද මේ? ඔව් ඒ වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා තමයි ඒක හරියට තහවුරු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට වැරදිකාරු වශයෙන් අත්තු විඳින්නේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා. අමතරෙනොත් ඩිමෝට් කරලා කංකාසන්තුරේට මාරු කරා. ඊට පස්සේ ආපහු අද මාරු කරා පොලිස් මූලස්ථානයට. රාජ්‍ය නිලධාරී කිසි දෙයකට සම්බන්ධ නැති අය මාධ්‍ය ප්‍රකාශක ඔබතුමා වගේ මෙතනට ඇවිල්ලා කවුරුත් දෙන දෙයක් කියවනවා. ඒ කියලා ඉවරුණාට පස්සේ ඔබතුමාට චාර්ජ් ෂීට් එකක් දීලා මාරු කිරීම හිරි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කෝ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද දෙවන වරටත් පැමිණ තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පසුරුවේ දෙවන දිනටත් පෙනී සිටියා. ඒ සාක්ෂි ලබා දීම සඳහායි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 6 වෙනිදා සාක්ෂි ලබා දෙමින් සිටින අවස්ථාවේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම අද දිනේ දක්වා කල් තිබුණා. කොරෝනා වෛරස් තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා විපක්ෂයේ පමණක් නොව සමස්ත රටේ ජනතාව එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් මේ තුන්වෙනි රැල්ලත් ඇවිල්ලා තියෙනවා. සමාජය තුල රෝගීන් එනවාද කියලා බලන්න පරීක්ෂණ පවත්වන්න ඕනේ. හමුදාපතිවරයා කියනවා දැනට 24000ක් පස්වෙන්දා සිට මේ මෑත කාලයේදී පරීක්ෂණ කරලා තියෙනවා කියලා. පරීක්ෂණයක් කරුවොත් පමණයි රෝගීන් හඳුනා ගන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පරීක්ෂණ 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 ටෙස්ට් 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 වැඩි පරීක්ෂණ කිරීම තුලින් තමයි රෝගීන් හඳුනා ගන්න පුළුවන්. මේ රෝගය ව්‍යාප්ත වෙලා සාමාන්‍ය ශරීරගත වෙලා කිසිම රෝග ලක්ෂණ නොපෙනෙන තත්ත්වයක් තුල මේ රෝග වාහකයන් හැමතැනම ඉන්න පුළුවන්. සමාජයේ හැමතැනම මේ රෝගීන් ඉන්න පුළුවන්. ඒක මම කිව්වේ රජය මේ රෝගය සමග ජීවත් වීමේ පරිසරයක් ජනතාවට පුරුදු කරමින් තියෙන බව පේනවා. අපහසුතාවයක් කියන අපි ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් මෙම විපක්ෂය විතරක් නෙමෙයි සමස්ත රටේ ජනතාවම වර්තමාන රජයත් එක්ක ඉන්න ඕනේ මේ අවස්ථාවේදී. මොකද මේක මැඩපවත්තන්න නැත්නම් මේක මැඩපවත්තන්න බෑ. හැබැයි ඒ වගේම ස්වයං පාලනයක් ස්වයං විනයක් තියෙන්න ඕනේ පුද්ගලයන් අවශ්‍ය අතර. ඒ වගේ සංචරණ සීමාවන් තියෙන්න ඕනේ. රජය යම් යම් සංචරණ සීමා පනවන්නේ නැතුව යම් යම් ප්‍රදේශවලට මෙම රෝගය සමග ජීවත් වීමේ අවශ්‍යතාවය ජනතාවට අඳුනලා දීලා ජනතාවට මේ රෝගය සමග ජීවත් වෙන්න පරිසරය සකස් කරමින් යන බව තමයි පේන්නේ. COVID-19 දෙවන රැල්ල වෙරළ තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය වහාම පියවර ගත යුතු බව අන්තර් සමාගම් සේවක සංගමේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා. එයද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පෞද්ගලිකාංශය තුළ මේ මතුවලා තියෙන අවදාන බියගම කලාපය කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇතුළු ආයෝජන කලාපවල අපනයන ප්‍රවර්ධන කලාපවල ආයතන වහල ගෙවල් වල ඉන්නකෙ නිමාඩුව ගැන කියන්නේ නැහැ. වැටුප් දෙන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. ආපහු පටන් ගන්න දවසේ එහෙම කියන්නේ නැහැ. ඊට පස්සේ මේ ආයතනේ බැරි වෙනවත් කෙනෙක් අහුනොත් ඊගව ආයතනේ වහනවා. නැත්නම් ඒ ආයතනේ කැන්ටිම වහනවා. ඒකේ බස් එක නවත්තනවා. එතකොට මේ ප්‍රශ්නේ දවසෙන් දවස උග්‍ර වෙමින් තියෙන්නේ. දෛනිකව වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු මේ මිනිස්සු පඩිය හම්බුනේ නැත්නම් ජීවත් වෙන්න විදියක්. ඒ නිසා මේ මග පෙන්වීමක් නැතුව අද පෞද්ගලිකාංශ මේ කොවිඩ් අවදානමට මූණ දීලා තියෙන ආයතන ගන්නා වූ ක්‍රියාමාර්ග හදාද සේවකයන් අසරණ වෙලා තියෙනවා. අද සේවකයන්ට ආර්ථික වෛරසයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒ නිසා දෙයයිගේ රැකියාව නැති වෙනවා. වැටුප නැති වෙනවා. බෝනස් එක නැති වෙනවා. නිමාඩුව නැති වෙනවා. ඉතින් මේ සියල්ල දැන් අර්බුදයක් බවට පත් වෙලා තියෙන වෙලාවක අපි අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට ආණ්ඩුවට කියනවා. මේක මෙහෙම යන්න දෙන්න එපා. ඡන්ද නැති වුණාට කමක් නැහැ. මේ ජීවත් වෙන රටේ මිනිස්සු. ඒ නිසා ඡන්දේ තියෙන නිසා රට වහලා ඡන්දේ තියා ගන්න ඕනේ පසුබිම හදාගත්තා වගේම මේ වසංගතයේ තවදුරටත් පැතිරෙන එක මේ දෙවනි රැල්ල කැරල්ලක් වෙලා රට පුරා ව්‍යාප්තණයක නවත්තන්න වහාම මැදිහත් වෙන්න. අවධානය අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් යොදාගෙන විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේයි චෝදනා කරමින් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජයේ සමයේ ගොනු කර තිබූ නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මාස 7 වෙනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. පසුගියදා ගිනිගැනීමට ලක් වූ MT New Diamond අවකාශයේ කපිතාන්වරයාට එරෙහිව ගොනු කර ඇති නඩුව හෙට කොළඹ මහාධිකරණයේ හමුවේ කැඳවීමට නියමිතයි. අදල් නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික ටිරොස් හිලියස් නැමැත්තා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව හෙට දින මහාධිකරණයේ හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. අදල් නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට තම සේවදායකයා අපේක්ෂා කරන බවයි අදල් කපිතාන්වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම මගින් සඳහන් කර තිබෙනේ. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තිරේ ගිනිගැනීමට ලක් වූ MT New Diamond අවකාශයේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා ඉකුත් දා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයේ හමුවේ මෙම නඩුව ගොනු කර තිබුණා. මහනුවර බෝවැලිකඩ සංගමිතා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නැමැති හිටපු බස්නායක නිලමවරයා යළි ඔක්තෝබර් 27 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද නියෝග කළා. ඉදිරි නඩු දිනේදී මරණීට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳව අවධානය යොමු කිරීමටත් අදාළ නඩුව මහාධිකරණයේ වෙත යොමු කිරීම සඳහා වන හැකියාව පිළිබඳව සලකා බලන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් 136 වෙනි CWW කණ්ණංගර ජන්මදින සැමරුම වෙනුවෙන් කණ්ණංගර පිරිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරු රසක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සංනිවේදන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස විජයනන්ද හේරත් මහතා පත් කර තිබෙනවා. ඔහු 2019 රජයේ පත්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේගමුර යාත්‍රා බලගනේට අයත් වීරයා සහ ජගතා යන නෞකා ද්විත්වයේ වෙත නාවික හමුදා සම්ප්‍රදායනුකූල උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවයක් ඊයේ ත්‍රිකුණාමලයේ නාවික තටාංගණයේදී පැවැත්වුණා. ඒ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ නුවර එනමේ මාර්ගයේ ශාන්ත සෝලේ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා වවුනිය වරෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. අද පස්වර 11:30ට පමණ බේරුවල පොලිසිය මගින් බේරුවල මරදාන වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට සහ බේරුවල දීවර වරායට සුනාමි අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් සිදු කළ දැනුවත් කිරීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇති වුණා. කෙසේ වෙතත් සුනාමි පෙරහුරුවක් සම්බන්ධයෙන් ලද අනවබෝධ පණිවිඩයක් හේතුවෙන් මෙම සිදුවීම සිදු වී ඇති අතර බේරුවල පොලිසිය සහ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ පැමිණීමෙන් ජනතාව දැනුවත් කර සිද්ධිය සමනයකට පත් කරනු ලැබුවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවතුණු සම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.